රැකියා විරහිත උපාධිධාරීන් 45,585ක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පත්වීම් ලිපි නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණ කොම්සම් පවසන්නේ මැතිවරණ ප්‍රකාශයට පත් කර ඇති නිසා ප්‍රතිඵල නිකුත් වී සතියක් ගතවනතුරු උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පුහුණුව ලබා දීම තාවකාලිකව නතර කරන ලෙසයි. නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ පවසන්නේ පත්වීම් ලිපි ලබන උපාධිධාරීන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලිපි බාරගත් බවට වාර්තා කළ යුතු බවයි. එය අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය කොට්ටාශය තුළ ඇති ග්‍රාමීය නාගරික හෝ දුෂ්කර සේවා ස්ථාන වෙත ඔවුන් යොමු කරනු ඇති. පත්වීම් ලබන උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට යටත් කරන අතර එම කාලය තුළ මාස දෙකක් නායකත්ව පුහුණුවක් සහ තවත් මාස දෙකක් අදාළ සේවා ස්ථානයේ කටයුතු පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් සැකසීමට සිදුවනු ඇති. 2021 වසරේ මාර්තු මාස පළමු වන දින සිට සියලු අභ්‍යාසලාභීන්ට අදාළ සේවා ස්ථානයේ ස්ථිර පත්වීම් ලබා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ අත්‍යවශ්‍ය තියෙන පුරප්පාඩු වලට නම් අපි කමිෂන් එක සලකා බලනවා. මේක එවැනි කටයුත්තක් නෙවෙයි. ඒකෙන් හින්දා මෙය අත්හිටුවන ලෙස මාස දෙකකට අපි කියලා තියෙනවා. ඒකාබද්ධ රැකියා බිරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතින් අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැමිණියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. දැනට 45,585 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දෙනවා කියන එක ඔවුන් ප්‍රකාශ කළා. එම නාම ලේඛනයේ තවම රාජ්‍ය ප්‍රධාන අමාත්‍යාංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවල නැහැ. මේ ඉල්ලීම වුණේ මේ සිකුරාදා වෙද්දී ඒ නාම ලේඛනය වහාම ප්‍රසිද්ධ කරන්න ඕනි කියන එක අමාත්‍යාංශයෙන් කිසිම දැනුවත් කිරීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කරලා නැහැ. නීත්‍යානුකූල එකක්. එතකේ හරි උපාධිධාරීන් ඉල්ලා සිටිනවා මේ පත්වීම් ලිපි නොලැබුණු සියලුම දෙනාට කොළඹ කොටුව දුම්රිය පළගාවට උදේ 10ට එන්න කියලා අපි ආරාධනා කරනවා. දැනට පත්වීම් ලිපි යවන්න බෑ කියලා නෙමෙයි මැතිවරණ කොමිසමේ ඒවුන්ගේ ඉල්ලීමක් තියෙනවා. පත්වීම් ලිපි යැවීම ගැටලුවක් නැහැ. වැඩ බාර ගැනීමේදී මාස දෙක කාලයක මේක අත්හිටවන ඡන්දෙන් පස්සේ වැඩ බාර ගැනීම අදාළ කරන කටයුතු කරන්න. මෙතනදී වැදගත්ම දේ තමයි මෙච්චර කාලයක් උපාධිධාරීන්ට රැකියාව නොමැතිව තිබිලා රැකියා දීමට අපගේ ජනාධිපතිතුමා ගත්ත තීරණය. එක පාරට 50,000කට ප්‍රමාණයකට රැකියා දීම ඇත්තටම දුම තීන්දුවක් මේ අරන් තියෙන්නේ. 45,586යි මෙතන තෝරගෙන තියෙන්නේ. එතකොට 14,000 ප්‍රතික්ෂේපලා තියෙනවා. මෙන්න මේ ප්‍රතික්ෂේප වුණ හේතුව මොකක්ද කියන එකත් අපි ජනාධිපතිතුමාත් සමග සාකච්ඡා කරනවා. විසරවන්න ඔන්න මෙන්න තිබෙද්දී උපාධිධාරී පත්වීම් සහ තවත් පත්වීම් ටිකක් දෙන්න ලහි ලහියේ සම්මුඛ පරීක්ෂණ තියලා එයාගේ ලියුම් ඇරලා මොකද වෙලා තියෙන්නේ. අද මැතිවරණ කොමසාරිස් ඒ හැම පත්වීමම නවත්තලා තියෙනවා. මේකෙන් පේනවා මේ මහා බොරුවක් කරලා තියෙන්නේ කියලා වෙලා. දැන් මේ අයට අවංකවම නාමයක් තිබුණා නම් මේ පත්වීම් ටික දෙන්න එහෙනම් තිබුණානේ මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම තව පොඩ්ඩක් කල් තියලා මේ පත්වීම් ටික එහෙම දීලා ඒ වැඩි කරගන්න තිබුණානේ. මේ අතර සමගි ජනබලවේගය වෙනුවෙන් හිටපු විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ඒකකයේද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ජනාධිපතිරය ලබා දීමට ගිය උපාධිධාරී පත්වීම් හිටපු විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා මැදිහත් වී වළක්වා ඇතැයි යනුවෙන් ලිකුල් සහගත ප්‍රකාශයන් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පතුරුවමින් සිටින බවයි. අදාළ අසත්‍ය බියගුළු ප්‍රකාශ පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කරන බව හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. මෙවැනි අවලාද තුළින් තව තවත් ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා විරෝධය ඉස්මතු වන බව නිවේදනයේ සඳහන්. විශ්‍රාමික රාජ්‍ය සේවකයන් අද ප්‍රදේශ කිහිපයකදී විරෝධතාවල නිරත වුණා. මෙලෙස විරෝධතා පැවැත්තුනේ ජනවාරි මාසයේ සිට වැඩිවීමට තිබූ විශ්‍රාම වැටුප් අත්හිර වීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි. විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරකීමේ ජාතික සංවිධානය අද කුරුණෑගල නගර මැදේ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. 2021 දක්වා විශ්‍රාම ගියපු මේ රටේ 118,000කට වැඩි විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේ වැඩිවීමට නියමිතව තිබුණු විශ්‍රාම වැටුප මේ ආණ්ඩුව විසින් අහිමි කරා. ලබන 11 වෙනිදා අපි කොළඹ විහාර මාදේවි උද්‍යානයේ ඉදිරිපිටින් දැවැන්ත පාගමනක් ආරම්භ කරනවා. රටේම මේ විශ්‍රාමික අපි ජේෂ්ඨ පුරවැසියන් නිකුත් කරගෙන අපි ආණ්ඩුවට කියනවා ජේෂ්ඨ පුරවැසි ලේබල් අලවලා මේ විශ්‍රාම ගියපු එකතු වෙන විදියක් නැතුව සංවිධානය වෙන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්න මේ පිරිස් තව දුරටත් අසරණ කරන්න එපා. මේ අතර ගාල්ල නගර මැදේදීද එම දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. මේ රත්නපුර කුරුවිට නගරයේ පැවති තවත් උද්ඝෝෂණයක්. මේ සංවිධාන කළේ රත්නපුර දිස්ත්‍රික් විශ්‍රාමිකයින්ගේ එකමුතුවයි.
අපේ වැදුම